ජයගමු ශ්‍රී ලංකා මේ 10 සහ 11 අගුණකොළ පැලැස්ස බන්ධනාගාර ක්‍රීඩාංගණයේදී. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති මහින්ද අමරවීර මැතිතුමනි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබන ලේකම් දුබින්ද දිසානායක මැතිතුමා, භාණ්ඩාගාර ප්‍රධානතා ලැබුවන් මැතිතුමා, දේශපාලන මණ්ඩල සභික වීරකුමාර මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර මැතිතුමා, සහදායවර ජනමාධ්‍යවේදී සහෝදර සහෝදරිනි මිත්‍රවරුනි, අද දින මේ මාධ්‍ය සාකච්ඡාව පැවැත්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කරේ. අද දින ශ්‍රී ලංකාවේ අභියාචනා අධිකරණය මගින් දෙන ලද තීන්දුව පිළිබඳව අපේ පාක්ෂික ජනතාවට දැනුම් දීමටත්, ඒ වගේම දැනට පක්ෂය මේගේ ඉදිරි ගමන පිළිබඳව ජනතාව දැනුවත් කිරීමත් සඳහා. පළමුවෙන්ම ඔබට මතකයි මොන්ටේගු සරච්චන්ද්‍ර මහතා මීට අවුරුදු එකහමාරකට දෙකකට පමණ පෙර නඩුකරයක් කොළඹ දිසාධිකරණයේ ඉදිරිපත් කරා. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට සභාපති ධූරය දැරීමට අයිතියක් නෑ. එතුමාට හැකිවන්නේ අනුශාසකවරයෙක් වශයෙන් සිටීමට පමණයි කියලා අපේ ව්‍යවස්ථාව අනුව. මේ පිළිබඳව දීර්ඝ කාලයක් තර්ක විතර්ක කරමින් පසුගිය දෙන මාසයකට විතර පෙර දිසාධිකරණයේ තීන්දුවක් දුන්නා. ඒ නඩුව අසා අවසන් වන තෙක් ස්ථීර තහනම් නියෝගයක් නිකුත් කරා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට විරුද්ධව. එතුමාට පක්ෂයේ සභාපතිත්වයේ දරන්න බෑ කියලා. ඒ තීන්දුවට එරෙහිව අභියාචනයක් කිසිම දෙයක් ඉදිරිපත් වෙලත් නැහැ. ඒ නිසාම එතුමාට දැන් පක්ෂයේ සභාපතිත්වයේ දැරීම අධිකරණයේ මගින් තහනම් කළා තියෙනවා. දිස්ත්‍රික් උසාවියේ නඩුව අවසන් වන තෙක්. ඉන් අනතුරුව චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය තවත් නඩුකරයක් ගොනු කරා. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට එරෙහිව ඔහුගේ ඒකාධිපති ක්‍රියාකලාපය නිසා පක්ෂයට සිදුවන හානිය ගැන කල්පනා කරලා ඔහුට ඔහුව පක්ෂයේ සභාපති ධූරයේ කටයුතු කිරීමෙන් වළක්වාලන ලෙස ඉල්ලා සිටිමින් අධිකරණය වාරණ නියෝගයක් ලබා දුන්නා. ඒට ඒ ඉල්ලීම පරිදි ඒ අනුවත් එතුමාට ඒ වාරණ නියෝගය අධිකරණය මගින් ඉවත් කරන තෙක් සභාපති ධූරයේ දැරීමට පුළුවන්කමක් නැහැ. එසේම ඒ නඩුවේ ඉන් අනතුරුව මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊනියා රැස්වීමක් මේ ශාලාවේ උඩ ශාලාවේ පවත්වලා, ඒ රැස්වීමේදී එයතුමාම යෝජනාවක් ගෙනල්ලා අපේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමති දෙනෙක් වන අහන්තාලගේ වන මැත්තුමා, ඒ වගේම දුමින්ද දිසානායක මැත්තුමා, ඒ වගේම අමරවීර මැතිතුමා, ඒ අයගේ තනතුරු වලින් ඉවත් කරා කියලා යෝජනාවක් ගෙනාවා. එසේ යෝජනාවක් ගෙන එන්න නීතියෙන් කිසිම බලයක් නැහැ. ඊට පසුදාම මේ තිදෙනාම කොළඹ දිසාධිකරණයට ගිහිල්ලා මේ තමන්ට සිදුවුණු බලවත් අසාධාරණය හා ව්‍යවස්ථා විරෝධී ක්‍රියාකලාපය පිළිබඳව අධිකරණයට පැමිණිලි කරලා වාරණ නියෝගයක් ලබා ගත්තා. ඒ තහනම් කිරීම වැරදි. ඒ වාරණ නියෝගය උසාවිය මගින් ලබා දීලා එතුමල්ලාව ඒකේ ප්‍රතිස්ථාපනය කරා. ඒ වාරණ නියෝගය පිළිබඳවත් තවමත් කිසිම විරෝධතාවයක් උසාවියට ඉදිරිපත් කළා නැහැ. මේ අතර තුරදී මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාත් දුෂ්මන්ත මිත්‍රපාල මැතිතුමා ලකරේ, මොකද පක්ෂයේ හරියටි සමාජිකත්වයක්වත් නැති
විජේදාස රාජපක්ෂ මැතිතුමාව ගෙනල්ලා එතුමා වැඩබලන සභාපතිවරයා හැටියට හුවා දක්වමින් රංගනයක් ඉදිරිපත් කළා. ලසන්ත අලගේවන්න මැතිතුමාත්, ඒ වගේම දුමින්ද දිසානායක මැතිතුමාත්, මහින්ද අමරවීර මැතිතුමාත් මෙයට විරුද්ධව පක්ෂයේ බේරා ගැනීමේ අදහසින් මේ ව්‍යවස්ථා විරෝධී කාරණය පිළිබඳව කොළඹ දිසාධිකරණ පැමිණිලි කරලා නඩුකරයක් ගොනු කරලා වාර්ණ නියෝගයක් ලබා ගත්තා. දුෂ්මන්ත මිත්‍රපාල මැතිතුමාටත් මේ වැඩබලන ලේකම් ධූරයේ කටයුතු කරන්න බෑ කියලා ඒ වාර්ණ නියෝගය අවසන් වන තෙක්, ඒ වගේම විජේදාස රාජපක්ෂ මහතාටත් තමා මේ පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස හුවා දකමින් කටයුතු කිරීම වලක්වාලන තහනම් නියෝගයක්, එමෙත වාර්ණ නියෝගයක් ලබා ගත්තා. මෙන්න මේ වාර්ණ නියෝගයට එරෙහිව තමයි විජේදාස රාජපක්ෂ මැතිතුමාත් දුෂ්මන්ත මිත්‍රපාල මැතිතුමාට අභියාචනා අධිකරණයේ රිට් පෙසම ගොනු කරයි. ඔවුන් ඉල්ලා සිටියේ මේ රිට් පෙසම මගින්, දිසාධිකරණය මගින් තමන් වෙත නිකුත් කරන ලද වාරණය ඉවත් කරන්න කියලා. මේ පිළිබඳව දවසක් පුරා අධිකරණයේ නීති තර්ක ඉදිරිපත් කරලා, දෙපාර්ශවයේ නීතිකයන් විසින් ඉදිරිපත් කරන ලද නීති තර්ක පිළිබඳව සැලකිල්ලට ගනිමින් අභියාචනා අධිකරණයේ කරු විනිශ්චයකාරතුමා අද හවස 2යි මං හිතන්නේ 2:00 පමණ 3ට පමණ තමන්ගේ නියෝගය දුන්නා. විජේදාස රාජපක්ෂ මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද පෙස්සම නිෂ්ප්‍රභ කරලා, ඒ නිසා එතුමා බලාපොරොත්තු වූ වාර්ණ නියෝගය ලැබුණේ නැහැ. ඒ නිසා දිසාධිකරණයෙන් දෙන ලද වාර්ණ නියෝගය එලෙසම බලපානවා, එයයි ඉවත් කරන තෙක්. ඒ නිසා අද එතුමාට, ඕ මිත්‍රපාල මැතිතුමාට වැඩබලන සභාපතිවරයා කියා ගන්නත් බෑ කියලා කියන්නත් බෑ, වැඩ කරන ලේකම් කියලා කියන්නත් බෑ. එසේ කටයුතු කරන්නත් පක්ෂයේ තුල හෝයින් පිටත කිසිම අයිතිවාසිකමක් නැහැ. එහෙම කළොත් ඔවුන් උසාවියට අපහාස කිරීමේ චෝදනාවට ලක් වෙනවා. මාව පක්ෂයේ උපසභාපති වැඩබලන සභාපතිවරයා වශයෙන් දේශපාලන මණ්ඩලෙ පත් කළා දැන් මාසයකට පමණ පෙර. අද වෙනතෙක් මගේ පත්වීම අභියෝගයට ලක් කළා නැහැ. ඒ නිසා මම තමයි මේ පක්ෂයේ වැඩබලන සභාපති, වෙන කෙනෙක් නැහැ. ඒ වගේම අධිකරණයේ මඳින් දෙන ලද තීන්දුව අනුව පක්ෂයේ භාණ්ඩාගාරික අපේ සහන්ත අලගේවන්න මැතිතුමා, ජාතික සංවිධායක මැතිතුමා ඉන්නවා. ඊට අමතරව අපි එතුමාව පත් කරා වැඩබලන ලේකම්වරයා හැටියට. මොකද මිත්‍රපාල මැතිතුමා තහනම් කරා, ඊන් පස්සේ අධිකරණයෙන් මේ වැඩ කටයුතු කරගෙන යන්න කෙනෙක් අවශ්‍යයි. ඉතින් ඒ නිසා දැන් අපිට තියෙන්නේ පක්ෂයට තිබුණු බාධක රාශියක් නැති වෙලා තියෙනවා. දැන් අපි සියලු දෙනාම එකතු වෙලා අපි පක්ෂය නැවත ප්‍රතිසංවිධානය කළා, ශක්තිමත් කළා, සියලුම කණ්ඩායම් එකතු කරලා ඉදිරියට ගෙන යාමට තමයි අපේ බලාපොරොත්තුව. ඒ නිසා අපි සතුටු වෙනවා අද දින මෙරට අධිකරණයේ ස්වාධීනත්වය පිළිබිඹු කරමින් අද දින ඓතිහාසික තීන්දුවක් අධිකරණය මගින් ලබා දීම පිළිබඳව.